කවද වසූරයට එන්නත සොයාගත් විද්‍යාඥයා එඩවඩ්ජන හොඳයි අපි බලමු මේ එඩඩ්ජන කියනෙ කවුද කියලා. එඩවඩ් ජන ඉංග්‍රිසි ජාතික වෛද්‍යවරයක් සහ විද්‍යාඥයකි ඔහු එන්නත් සංකල්පයේ පුරෝගාමයා වූ අතර ලොව ප්‍රථමෙන්නතවන වසූරියෙන්න්නත නිර්මාණය කළේය. එඩවඩ් ජන ගැන තවත් විස්තර බලමු අතවර්ශ ගණනාවක් පුරා මිනිසුන් වසූරිය රෝගය ගැන දැන සිටියෝය. තවද එක්වරක් වසූරිය සෑදුනායෙකුට නැවතවරක් බෝ නොවෙන බවද ඔවුන් දැන සිටියෝය. ගවවසූරිය නමින් ගවයන්ට සෑදන රෝගයක්ද විය. බටහිර එංගලන්තේ වැසියන්ගේ අදහසක්ක තිබනේ ගවවසූරිය සෑදුන ගෝපී කාන්තාවන්ට වසූරිය නොවැලැඳෙන බවයි. වසූරිය තර්ජනය පාලනය කිරීමට වසූරිය එන්නත සොයා ගැනීමෙන් ජන විශාල සේවයක් කළේය. ජන වසූරිය එන්නත නිර්මාණයට ගත් උත්සාය. එඩ්වඩ් ජන උපන්නේ එක්දා සත් සය හතලිස් නමයේදීය. ජන පවුලේ අටවැනියා විය. ජන හැදී වැඩුනේ ආගමික පරිසරේකයි. ජනට වයසෞුරුදු පහේදී ඔහුගේ පියා මියගියේය මොහුට කුඩා කල සිට ආගමික පරිසරේක හැදී වැඩෙන්න අවස්ථාව උදාවිය. පසුකාලයේ ඔහු විවාහවිය ඔහුගේ බිරිඳගේ නම කැතරින් වනාතර දරුවන් තිදෙනෙක් සිටියේය. ඔහු මුලින්ම කැමැත්තැක් දැක්කුයේ සත්ව ජීවවිද්‍යා විෂයටයි. පසුව ඔහු වෛ්‍යවිද්‍යාව හදාරණ ලදී. ඒ දිනවල වෛද්‍ය විද්‍යාවී ගෙනගන්නා අයෙකං පලපුරුදු ශල්ලි වෛද්‍යවරයකු යටතේ පුහුණවිය යුතුයි. නමුත්න් ජන මේ ප්‍රශ්නයෙන් ගැලවුණේය. ලන්ඩන් ශාන්තජෝන් රෝහලින් සිය පුහුණුව නිම කිරීමෙන් පසු එක්දාස් හත්සිය හැත්ඇතුනේ බාක්ලේවෙත ආපසුගොසු ජන වෛ්‍යවෘද්ධි අරමුවේය. දැන්ඔබ මේ දකින්නේ, ජන වයසෞුරුදු අටක පිරිමි ළමයෙකුට ඔහුගේ පළමු එන්නත ලබා දෙනා අවස්ථාවක්. එක්දා සත් සය අනූහයේදී ජනර්සිය පර්වේෂණ ඇරැඹීමට තීරණය කර ගවවසූරිය සෑදුන ගෝපී කාන්තාවකගේ ඇගිල්ලක වූ තුවාලයකින් දියරගෙන වසූරිය සාමාන්‍යයෙන් වැළඳන අටහැවරිති ළමයකුට එන්නත් කරන ලදී සති හතකට පසු ජන වසූරිය සෑදුනු මිනිසෙකුගේ තුවාලයකින් දියරගෙන ළමයාගේ අතට එන්නත් කළද ලාමයාට වසූරිය බෝනේ නැත. ගවවසූරිය නිසා ඔහුට වසූරිය නොවලඳන බව මෙයින් ඔොප්පු විය. මෙම එන්නට නිසා බියකරු වසූරිය රෝගය ලෝතලයෙන් තුරන්කර දැමීමට හැකි විය. මේ ශේෂ්ඨ මිනිසා එක්දාස් අටසේ විසිතුනේදී මියගියය, අද ජන අපාතර නැත. නමුත් ඔහුගේ වසූරිය එන්නත නිසා සමස්තමානව වර්ගයාටම සිදූ මෙහෙය මිල කළ නොහැක.